ඔෆිස් එකේ විතරක් නෙවෙයි මම දැන් ගෙදරදි IDD කෝස් ගන්න SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Mother Therana Midday News. ආයිබෝන බෙක සිටිනේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරන දේශීය සන්නාමේ අද දෙරණ සමගින් මම ලහිරු ජයවර්ධන ප්‍රථමයෙන් අවධානය යොමුවත් ශීර්ෂ පාඨ වෙත. අටවන පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය අදින් ඇරඹේ. සාකච්ඡා අසාර්ථකයි. අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක විදුලියත් අකුරට වැඩ. කෝටික රත්රන් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට. අටවැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතයි. මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශයද ඉදිරිපත් කිරීමට නියමිත බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගායන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් මෙවර පාර්ලිමේන්තුව රැස්වන්නේ ජාතික ආණ්ඩුවේ අමාත්‍ය දුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනා අද විපක්ෂයේ අසුන් ගන්නා බවට ප්‍රකාශ කර ඇති පසුබිමකයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අටවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ඉකුත් අප්‍රේල් මස 12 වනදායි. එම ගැසට් පත්‍රයේ මීළඟ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වන දිනය ලෙස මැයි 8 වනදා එනම් අද දිනය සඳහන් වූ අතර අද පසුරු 2:15 පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවෙල මහතා සඳහන් කළ අතර සභාවාරයේ ආරම්භ කිරීමට පෙර සම්මාන වෙඩිමුර 21ක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරයේ මංගල රැස්වීම ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මුලසුණු දැරීමට නියමිත අතර අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතනු ඇති. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගායන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපතිතුමා විසින් විවෘත කරනවා. ඒ වගේම ජනාධිපතිතුමා රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමත් පාර්ලිමේන්තුව අමතා සිදු කරනවා. අද වශයෙන්ම නව සැසිවාරය විවෘත වෙන අවස්ථාවන විට නව කැබිනට් මණ්ඩලය සංශෝධනය කරලා ජනාධිපතිතුමා විසින් අලුත් ගමන් මාර්ගය පිළිබඳව විග්‍රහයක් කරනකොට රජයේ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව ජනතාවට දැනුවත් කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති අතර ඒ සඳහා කතානායකවරයා කැමැත්ත පළ කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කළේ. පාර්ලිමේන්තුවට ගරු ජනාත්මා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු සහභාගී වෙනවා. ඉන් අනතුරුව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කිරීමෙන් පසුව අපි බලාපොරොත්තු වෙන ඒ සම්බන්ධව විවාදයක් ඉල්ලා සිටීමට ඒ විවාදයේ සඳහා දින ලබා දීමට දැන් තීන්දුව කළ දින ගරු කතානායකතුමා විසින් 9 වෙනිදා දිනේ පුරාම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගැටළු සහගත ස්ථාන පිළිබඳව අපි ඒකාබද්ධ විපක්ෂය මගින් විවාදයේ සහභාගී වෙන යුතුයි. මේ අතර පසුගියදා ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා අද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා දෙරණ 360 වැඩසටහන සමග ඊයේ එක්වෙමින් මේ පිළිබඳ අදහස් පළ කළා. අපි පක්ෂයත් එක්ක ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතය ආරක්ෂා කරගෙන ඉස්සරහට ගෙනියන්න ඕනේ. එය එක්සත් ජාතික පක්ෂයේ අතු ශාඛාවක් කරන්නේ නැතු. අපි ඔක්කොම එකට එකතු වෙලා එක
රටට ජනතාවට හිතකර ආණ්ඩුවක් හදාගෙන සඳහා තමයි මේ සරණ ගිනියන්නේ. විවිධ තැන්වල විවිධ මතවාද තුල විවිධ රැස්වීම් විවිධ අදහස් තියෙන්න පුළුවන්. හැබැයි අපි අනාගතේ වැඩ කරනකොට එකට එකතුලා වැඩ කරන්න වෙයි. එකට එකාසු වීමක් පිළිබඳව ඔබතුමා පුනරුච්චාරණය කරාට 16 දිනාවත් එක තැනක නෑ නේද? උනුත් විවිධ මත මතාන්තරවල නේද ඉන්නේ? නෑ නෑ අපි එහෙම ප්‍රශ්නයක් නෑ. මේ 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 දිනේට එහෙම පිළිබඳව තමයි ප්‍රශ්න තිබුණේ. අපි නමුත් මතවාදයක් විදිහට අපි සිරු දිනාම එක මතවාදයක ඉන්නවා. අපි ගිහිල්ලා විපක්ෂේ වාඩි වෙනවා 16 දිනාම. ඒ මතවාදය අපි ඔක්කොම ටික ඉන්නවා. අපි වෙනම කණ්ඩායමක් විදිහට අපිට ඉන්න අවශ්‍ය අවස්ථරේ අපි ඉල්ලුවා කතානායකතුමාගෙන් අපිට ඒකට අවස්ථරේ අපිට දීලා තියෙනවා. වැඩ කරනකොට අනාගතයේ විපක්ෂයේ දේශපාලන පක්ෂත් එක්ක අපි වෙනම එකට එකතුලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අනන්‍යතාවයක් තියාගෙන. ඒ නිසා ඒ තුල තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. නැතුව කොහේ හරි තැනකට තල්ලු වෙන්න අපි බලාපොරොත්තුවක් නැහැ. ඔබතුමාගේ අනන්‍යතාවය මොකද්ද? අනන්‍යතාවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට තමයි අපි වාඩිලා වැඩ කරන්නේ. දෙවෙනට පැමිණ සිටින සර්බියානු විදේශ කටයුතු අමාත්‍ය අයවිකා ඩෙසික් මහතා සහ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ පැවැත්තුණා. ඒ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සර්බියාව ඇතුළු පැරණි යුගොස්ලෝවියාවට අයත් රාජ්‍යයන් සමග යළි අතීත මිතුදම් මුවහත් කර ගැනීමට කාලය පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සබඳතා ශ්‍රේෂ්ඨ ගණනාවක් ඔස්සේ ශක්තිමත් කරලීමේ වැදගත්කම පිළිබඳවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධානය යොමු කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. වීසා බලපත්‍රයෙන් තොරව දෙරටේ සංචාරය කිරීමේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳව කඩිනමින් ගිවිසුමක් අත්සන් කිරීමටද තීරණය වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඕනෑම සංවාදයකට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්විඩ් සිල්වා මහතා පවසනවා. කොළඹදී ඊයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ බැයිදින රැලිය අමතමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඉස්සර ජනතාවගෙන් බලහිල්ුවේ පක්ෂ අහවල් පක්ෂ දිනුවොත් හොඳයි කියලා කිව්වා. ඒ කාලේ කාලයක් තිබ්බා එක්සත් ජාතික පක්ෂ දිනුවොත් ආර්ථික හැදෙනවා, ශ්‍රී ලංකාවේ දිනුවොත් අර වැඩේ වෙනවා කියලා පක්ෂ දිනවන්න කියලා කිව්වා. දැන් පක්ෂ ඉවරයි, පක්ෂ අවුට්, පක්ෂ බංකොලොත්, පක්ෂ වෙනුවට දැන් එතෙන්ට ආදේශ වෙලා තියෙනවා පුද්ගලයෝ. දැන් කතා කරන්නේ පුද්ගලව දිනවන්න. මේ මෙහිදීනෙන් පස්සේ අපේ රටේ දේශපාලනේ දේශපාලන බෙදුම් රේඛාව ජනතා විමුක්ති පෙරමුණෙන් අනිවාර්යයෙන්ම වෙනස් කරනවා කියන එක අපි කියනවා. විශේෂයෙන්ම විධායක ජනාධිපති දුර යහෝසි කිරීමේ යෝජනාවත් එක්ක මේ බෙදුම් රේඛාව මතුවලා තියෙනවා. මේක කවුද දෙපැත්තේ ඉන්නේ? එක පැත්තක ඉන්නවා ප්‍රතිගාමී කණ්ඩායම්, අනෙක් පැත්තේ ඉන්නවා ප්‍රගතිශීලී නැත්තම් ප්‍රගතිගාමී කණ්ඩායම්. ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන බලවේග එක පැත්තක, ඒකාධිපතිත්වයේ ගරු කරන කට්ටිය අනෙක් පැත්තේ. ඒ නිසා දෙපැත්තේ බෙදීමෙන් තියෙන්නේ අපේ රට තුළ ඒකාධිපති බලය තවදුරටත් පවතින එක වළක්වන්න අපට අවශ්‍යයි. සමහරවෙන් අහනවා මේ කලබලේ විධායක ක්‍රමය අහෝසි කරන්නේ ගෝඨා එනකොට බයි කවුරු බය වුණත් කාට? ජනතා විමුක්ති පෙරමුණ එක එක අවතාර වලට බය පක්ෂයක් නෙවෙයි කියන එක පළමුවෙන් කියන්න ඕන. ගෝඨාභය ජනාධිපති වේද, රයින්ට පුළුවන් වේද, බැරි වේද, මෛත්‍රිය මොකක් කරයිද අපට අදාළ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක්, මරුපහර. නොයෙක් නොයෙක් කතා කියන අපි ලෑස්ති හැමතකම වාද කරන්න, සංවාදයකට යන අපි ලෑස්ති. මේ ඉතාමත් වැදගත් කාර්ය නතර කරන්න, ජනතාව පියවද්ද නතර කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් අපට කරන්න පුළුවන් උපරිම කැප කරන්න අපි ලෑස්ති කියලා අපි ඔබට කියන්න ඕන කම තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී පාලනයක් බිහි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පවසනවා. ගල්ල සමනල ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැයිදින රැලියෙන් අනතුරුව මාධ්‍ය වේද අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. බොහොම පැහැදිලිව මේ ආණ්ඩුවට මේ රටේ ජනතාව රතුවෙලි නිකුත් කරා පෙබරවාරි මාසේ 10 වෙනිදා. දැන් ආණ්ඩුව ඉබාගාත යන ආණ්ඩුවක් බවට පත් වෙලා තිබෙනවා. මේ අයාල යන ආණ්ඩුව මේ රට විනාශ කරන බව මේ රටේ ජනතාවට පැහැදිලි. එනිසා තමයි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ කකුලෙන් නැදලා විශ්වාසභංග යෝජනාව පරාජයටපත් කරා. හැබැයි ඔවුන්ගේ අභ්‍යන්තර අර්බුද අවසන් නැහැ. සත් ජාතික පක්ෂය ඇතුලේ විශාල අර්බුද රාශියක් තියෙන බව සෑම කෙනෙක්ම දන්නවා. අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම 3-4ට බෙදිලා ඔවුන්ට පාක්ෂිකව නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් අපි හදන ආණ්ඩුව පිළිබඳව කාරණය දින පිළිබඳව කාරණයක් විතරයි අපි නුදුරේදීම මේ රටේ ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරනවා. එල්.එම්. කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිතිය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ දුම්රිය වෘත්තීය සමිතිය හා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සමග මේ පිළිබඳව සාකච්ඡාවක්ද පැවති අතර එය අසාර්ථක බවයි වෘත්තීය සමිතිය නියෝජිතයන් සඳහන් කළේ.
වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. දුම්රිය එන්ජිනේරිය දරණගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ සිය ගැටලු වලට විසඳුම් ලබා දීමට බලධාරීන් අවස්ථා කිහිපයකදී දුන් පොරොන්දු කඩ කර ඇති බවයි. වැඩ වර්ජනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රැසක් සහය පළ කර ඇති බවද ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළා. අද උදෑසන ප්‍රධාන නියෝජ්‍ය අමාත්‍යවරයා සමග පැවතුණු සාකච්ඡාවේදී අපි දීර්ඝ වශයෙන් එතුමාට කරුණුගෙන හැර දැක්වුවා. ජනාධිපතිතුමාගේ නිර්දේශයක් නිසා තමයි ආචාර්ය සරත් අනුගම අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් අනුකමිටුවේ තීරණය ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි අවධානයට යොමු කරේ වැටුප් කොමිසමේ ඔයිට පෙර ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධයෙන් අපි පැහැදිලි කරා. ඒ යෝජනාවට එකඟ නොවුණු නිසායි අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රධාන අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කරේ. එවැනි තත්ත්වයක් තුළ නැවත වැටුප් කොමිෂන් සභාවෙන් ලබා ගන්නා නිර්දේශ පිළිබඳ අපිට කිසිදු විශ්වාසයක් නැහැ කියන එක අපි පැහැදිලිව පෙන්නුම් කරා. මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා යම්කිසි තීරණයක් ගන්නව නම් ඒ පිළිබඳ අපි අවධානය යොමු කරනවා කියන එක පැහැදිලිව නියෝජ්‍ය අමාත්‍යවරයාට ප්‍රකාශ කරා. ඒ ඇර අපිට මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නවත්තන්න වෙන කිසිදු විකල්පයක් නැහැ. අනිවාර්යයෙන්ම අපි අඛණ්ඩව මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිලනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේද අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. එම සංගමේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කළේ අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි. අපි සැලසුම් කරපු විදිහට අටවෙනිදා, ඒ කියන්නේ අද 4:00 කාලේ ඉඳගෙන අපි අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය පටන් ගන්නවා. අතර අපි වර්ජිනේකට එක සැරේ යන්නේ නැහැ. වර්ජිනේට ගියොත් අපි වර්ජිනේ කරපු ගමන් ලයිට් යනවා. ඒ නිසා අකුරට වැඩ කිරීම අපි නොකඩවා කරනවා. අපි ලිම් ලැබෙනකන් ඒක ඉතින් අකුරට වැඩ කරන්න පටන් අරන් දින කිහිපයක් යනකොට විදුලි මිදේ ටීම් සිද්ධ වෙයි. ඒක නෙන්න එද්දී ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ අපි අකුරට වැඩ කරනකොට. ඒ නිසා මේ අපි කඩිනමින් අපිට විසඳුම් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දෙවෙනි ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරු කිහිපයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විවිල මෙතකම මාර්ගයේ 790 ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මොනරාගල නන්නපුරාව විදුහලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 වැනි සිසුවෙක්. කොළඹනුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන්න ප්‍රදේශයේදී බේකර නිෂ්පාදන රැගෙන යමින් තිබූ ලොරි රථයක් අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් අසල තිබූ වේවැල් භාණ්ඩ අලෙවිසලකට හානි සිදු වී ඇති අතර රියදුරු සුළුතුවාල ලබා ඇති බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. ගල් වරාය ආසන්නයේදී හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අසල තිබූ ආරක්ෂිත බැම්මක හා විදුලි කණුවක වැදී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් බස් රථයේ රියදුරට සුළුතුවාල සිදුව ඇති බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. මේ අතර පඩුවස් නුවර රත්මුළු කන්දේ යතුරුපැදියකින් ගිය තරුණෙක් හා තරුණියක් ප්‍රපාතයකට ඇද වැටීමෙන් 17 වැනි තරුණිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් බරපතල තුවාල ලැබූ 18 වැනි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. තමන් එදිනෙදා භාවිත කරන මාර්ග අබලන් වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රදේශවාසීන් පිළිබඳව අද දෙරණට ස්ථාන කිහිපයකින් වාර්තා වුණා. මේ අවධානය ඒ පිළිබඳවයි. පැල්මඩුල්ල බලංගොඩ සහ පැල්මඩුල්ල ඇඹිලිපිටිය යන ප්‍රධාන මාර්ග දෙක යා කරමින් කහවත්ත ඔරලෝසු කණු වසල සිට දෙල්ගස් හන්දිය දක්වා තිබෙන අතුරු මාර්ගයයි මේ. කැලණිවිලි දුම්රිය මාර්ගයේ ඇතැම් කොටස් මේ වන විට මහා මාර්ග බවට පත්ව ඇති අතර මෙම අතුරු මාර්ගයත් එලෙස කැලණිවිලි දුම්රිය මාර්ගයේම කොටසක් ලෙස හැඳින්වෙනවා. කිලෝමීටර 7ක් පමණ වන මෙම මාර්ගය මේ වන විට දැඩි ලෙස අබලන් වී ඇති අතර වර්ෂා කාලයට ජලය පිරුණු විශාල වළවල් මාර්ගය පුරා දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් දෛනිකව මාර්ගයේ භාවිත කරන ප්‍රදේශවාසීන් දැඩි අසිරුතාවකට පත්ව ඇති අතර පාසල් සිසුන්ද මින් පීඩාවට පත්ව සිටිනවා. පාසල් ළමයි රාශියක් මේක යනවා. ඒ ළමයින්ගේ පොත්පත් තෙමිලා වැටිච්ච වෙලාවල් තියෙනවා. ඒ වගේම සපතු තෙමිලා ගානුපද තිය නිසි ආකාර සකසලා නැහැ. රජයේ රෝහල ඉස්කෝල වටිනා පාරක් වෙලත් මෙහෙම ප්‍රතිසංස්කරණ කරන නොකරන ගැන අපිට කනගාටුම. මීට පෙර බස් ධාවනය කෙරෙනු මෙම මාර්ගයේ මෙවන විට කිසිදු බස් රථයක් ධාවනය නොවන්නේ මාර්ගයේ ඇති අබලන් තත්ත්වය හේතුවෙන්.
වාහන දුඩු කඩාගෙනයි බස් හතරක් දුවපේ මේ දැන් බස් දෙකයි දුවන්නේ ඒ බස් දෙකත් දැන් එකක් වෙලා තියෙන්නේ ඉදි වෙන්නේ නැති තේරුම මේ හේතුව මේ මේ පාරේ යන්න බැරි හින්දා අපිට සහයෝගයක් දක්කලා මේ පාර ඉදි කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ පත්තු තෙමෙනවා පොත් දෙයක් කියන තෙමෙනවා අපි ඉල්ලා සිටිනවා මේ පාර හදලා දෙන්න කියලා මේ දැරණියගල රූකාසල් මාර්ගයයි මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මීට වසර 3කට පෙර ආරම්භ කෙරුණේ මධ්‍යම රාජ්‍ය වෙන් කරන ලද ප්‍රතිපාදනවලට අනුවයි. ඒ අනුව අදාළ කොන්ත්‍රාත් සමාගම අදවන විට මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරමඟ නතර කර දැමීම හමුවේ දැරණියගල රූකාසල් මාර්ගය දෛනිකව භාවිත කරන ජනතාව විශාල ගැටලුවකට මුහුණ පා සිටිනවා. අන්වේ නිවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පණ්ඩිත පූජ්‍ය කොටකොට ධම්මාවාස නාහිමියන් බැහැදුටුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ජනවාරි 8වැනිදා මෙන් මැයි 8වැනිදාද විප්ලවීය දිනයක් වනු ඇති බවයි. ආණ්ඩුවෙන් පසුගියදා ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් 11 දෙනෙකු අද අමරපුර මහණිකායේ උත්තරීතර මහානායක ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අගමහා පණ්ඩිත පූජ්‍ය කොටගොඩ ධම්මවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගන්නු ලැබුවා. ඒ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේදී අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේදී එතුමා සමෘද්ධි බැංකු ශ්‍රී ලංකා මහ බැංකු අධිකාරියට අරත් කරගන්නවා කියලා ප්‍රකාශයක් කරලා තිබ්බා. ඊට වඩා මහා බැරෑරුම් කාරණයක් එතුමා කිව්වා කෝටි 275ක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා. මම එතුමාටත් එක්සත් ජාතික පක්ෂයටත් රටටත් කියන්න කැමති කෝටි 675ක් නෙවෙයි 7675ක් අතුරුදහන් වෙලා තිබ්බොත් ඒ වගේම මම සම්පූර්ණයෙන් බාර අරගෙන ඒ වෙනුවෙන් ඕනෑම දඬුවමක් විඳින්න මම කැමැත්තෙන් ඉන්නවා. අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේක ඇත්තනම් හෙළිදරව් කිරීම ගැන. වහා මේ ගැන පරීක්ෂණයක් පවත්වලා ඒ පිළිබඳ ඇත්ත හෙළිදරව් කරන්න. අද ඓතිහාසික දවසක්. අද මැයි මාසේ 8වෙනිදා ජනවාරි 8වෙනිදා 8වෙනිදා දවසක් මෙරටේ විප්ලවීය වෙනසක් සිදු කරන්න මුල පුරපු අද මැයි 8 මේ 8වෙනිදා මෙරටේ අනාගතයේ විප්ලවීය වෙනසකට මුල පුරන දවසක්. පොත් කිහිපයක් හෙටියෙන් දැන්. නීති විරෝධීව මෙරටට රැගෙන ආරුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති රත්රන් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගොන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ගොන්තොටුපල පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පවතින අයහපත් කලගුණික තත්වයේ හේතුවෙන් වැලිමඩ නුවරළියේ ප්‍රධාන මාර්ගයට ගල් හා පස්කන්දු කඩා වැටීමේ අවදානමක් ඇති නිසා මාර්ගය භාවිත කරන රියදුරන් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය දැනුම් දෙනවා. ඊයේ පසුවරුවේ වැලිමඩ ප්‍රදේශයට දැහැලුණු දැඩි වර්ෂාව නිසා වැලිමඩ සිල්මියාපුර ප්‍රාථමික වෛද්‍ය සත්කාරක ඒකකයට සහ අසල වූ නිවාස කිහිපයකට දැඩි හානි සිදුව තිබෙනවා. කහතුඩුව පොලිස් නිලධාරීන් සිදු කළ පරීක්ෂා කිරීමකදී අංකතහඬු නොමැතිව ධාවනය කළ ඩිෆෙන්ඩර් රථයක් සැකකරුවෙකු සමග සිය භාරයට ගෙන තිබෙනවා. සෞඛ්‍යයට ආරක්ෂිත නොවන ආකාරයට නිසි ප්‍රමිතියකින් තොරව බේකර නිෂ්පාදන ප්‍රවාහනය කළ ජංගම රථයක් හා එහි රියදුරු අද උදැසන හොරණ පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. අද දින මධ්‍යහන පවත් විකාශය නිමාවට පත් වෙනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න අපගේ වෙබ් අඩවියට. This is Adaderna 24/7.